ූ atsමගෙන් ඉදිරිපත් කරන ආදරයෙන් අවශතා ඇතියට අත්‍යවශ භා්්‍ය පරිතාාවග කිරීමට वेකා. විෂ සහිත සහල් ලංකාවට ගෙනා බවට පොත්පත්කිහිපයක් පලකර ඇති පුවත සම්බන්ධයෙන් ජනාජපති මාධ්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනය දැක් වෙන්නේ අදාළපුුවත සම්පූර්ණයෙන් අසත්‍ය බවත් මේ වසරේ ජනවාරිසිට මේ දක්වා පලිබෝධනාශක රජිස්ටාර් කාර්යාලෙන් එවැනි පරිීක්ෂණයක් සිදුකර නොමැති බවයි. පලිබෝධනාශක රජිස්ටාර් කාර්යාල්ලේ වැඩබලන්න පිබෝධනාශක රජිස්්ටර් ලසන්ත රණවීර පෙන්වා දෙන්නේ. දේදහස්දාහත වසරේ සිදු කළ පරීක්ෂණකට අදාලා වාර්තාවක් උපයෝ. කරගනිමින් අදාල පුවත් පත එම පුවත සකස්කර ඇති බවයි එසේ වදෙහි අන්තර්ගත කරුණු දෝෂ සහිත බවද ඔහු පෙන්වා දෙනවා මෙවැනි සාවද්‍ය පුවත් හරහා මහජන කැලබීමම්ද ඇතිව හකි බැවින් එවැනි සංවේධ කරුණු වාර්තාකිරීමේදී අදාාර පාර්ශ්යන්ගේ නිසිවිීමසීමක් සිදු කරන්නේ නම් වඩා උජිත බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ්කරති බෙනවා මේ සම්බන්න්නේෙන් තවදුරටත් අදහස් පල කරමින් වැඩබලන්න පලිබෝධනාශක රජිස්්ටාර් ලසන්ත රත්නවීර පවසන්නේ මෙය දෙද හස්දාහත වසරේදී සිදු කළ පරිීක්ෂණක ප්‍රති ත් එහ ුවර ප්‍රදේශයේ සම්පල් හැටටක් සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණයක් බවයි එහත් එම පරිීක්ෂණය ොරතුරු වැදිලස වාර්තාකර ඇති බවත් බැර ලෝහ සාමානයෙන් පවතින්නේ කුඩා ප්‍රමාණවලින් බැවින් ඒවා මනන්නේ දස්වලක්ෂයට පංගුව බැගින් බවත් එහෙත් මෙම පුවත් පතවාර්තාකර ඇත්තේ එම ප්‍රමාණයන් සියට ගණන්වලින් බවත් වැඩබලන්න පිබෝධනනාශකර ජිස්ටාර් පෙන් වාදෙනවා මෙම සිදුවීම පොුවත් පත්වාර්තාවෙන්ුවෙන් වැදි මූලාශ්‍රල් ලබ දෙවන් මහජනතාව නොමගෑවිීමටයු කිරම පිබඳ පා ික්ෂ. පර්මේන්තුව පමිල්ලක් ගොඩු කිරීමත්ටයුතු කන බව වෙළඳ වානනිජහා ආහාර සුරක්ෂිතතා අමාත්‍යංශයලේකම් සිර කොඩිකාර ප්‍රකාශක ඇති බවද ජනාධිපති මාධ්‍යාශය දාල නිවේදධනයෙන් සඳහන් කරතිබෙනවා.